වරලත් ගණකාධිකාරිවරයෙක් ඔයා වෙයි කියලා උපකල්පනය කරලා. ඒතකොට ඔයාට පුළුවන් තරම් දැනුම තියෙන්න ඕනේ. මම හැම වෙලේම කියන දක්ෂ ළමයි කරන්නේ මේ ෆස්ට් ටයිම් පාස් වෙන විභාගයේ ලකුණු 75 80 අරගෙන ඔවුන් ෆස්ට් ටයිම් ක්වොලිෆයිඩ් වෙනවා. අපේක්ෂක ඉක්ුණු මේක වලින් මේවා ලියන්න නැතුව මම හදන දිගේ වැඩි කරන්ද වරහණක් ඕපන් කරන්න. වැඩි කිරීමට පස්සේ වරහණක් ඕපන් කරන්න. අපේක්ෂක ඉක්ුණු මේක 9000 වැඩි කරනවා කියෙන්ද 0.2න්. ඔයා වරද්දන්න පුළුවන් විභාගෙදි 5000 කියලා. 5000 නෙමෙයි 3000යි. 5000 තුල මේ 2000 තියෙනවා. මේ 2000 වෙනම ගත්තා. එහෙනම් 3000 වැඩි කිරීම 100%. ඒක එන්නේ අකන්න මෙහෙම පිරගෙයි. ඇයි? ෂර්ට් 1000ක් එකවර කැපෙනවා. 1000ක් මැහෙනවා. 1000ම අයන් කරනවා, පැක් කරනවා, නිම වෙනවා. නමුත් ටේලර් ෂොප් එකේ මේක වෙනම කපන්නේ. මේ ෂර්ට් එක වෙනම කපනවා, මේක මහනවා, ඒක නිම කරනවා. ඊළඟ ට්‍රවුස් එක වෙනම කපනවා, වෙනම මහනවා, නිම කරනවා. ඒක මෙතන හතරක් වෙනවා. ඒතර මේ 34ක් එන්නේ. ඒතර මේකට කියන්නේ විසිරි 38 සංඛ්‍යානයේ පාඩමේදී ස්ටැට් වලදී ස්ටැටිස්ටික්ස් වලදී මේක මේ වගේ එකට කියන්නේ විසිරි 38. ඒ කියන්නේ මේ පැත්තේ තියෙන ඒකක මේ පැත්තේ තියෙන පිරිවැය.